වර්ණ එකතු කරලා දෙයක් කියලා පෙන්නන්නේ සංඛාර. එතකොට ඒකමයි අවිද්‍යාව. එහෙමයි. මේක ඉස්සල්ලා අවිද්‍යාවද පස්සේ සංඛාරද කියන්න බෑ. මොකද සංඛාර හැදුනොත් තමයි අවිද්‍යාවක් තියෙන්නේ. එහෙමයි එහෙමයි. ඒකයි මේ අවිද්‍යාව පත්‍ය සංඛාර ප්‍රත්‍යාම ලෝමිකයි කියන්නේ. අනු දෙපැත්තට ඒ කියන්නේ මේකට මේක වෙන් කරන්න බෑ. හ්ම්. ඒ කියන්නේ සංඛාරමයි අවිද්‍යාව. ඒකමයි ඒකට හේතුව. ඒකට ඒ අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා මේ පොතේ ලියනකොට පේළියට ලිව්වට මේ එක ධර්මයක්වත් පේළිය ලියන්න බෑ. ඒක හේතුව සංඛාරමයි අවිද්‍යාව දෙයක් කියලා ගන්න එක අවිද්‍යාව ඒක සංඛාර නිසායි. එහෙනම් සංඛාර බලනකොට නාම රූප නිසායි. නාම රූප කියන්නේ සත්ත්ව වර්ණ එකතු වෙන එකයි. ඒකමයි එතකොට මේ අර දැන් අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානේ දැන ගැනීම සංඛාරමයි. මොකද පොත කියලානේ දැනගත්තේ පොතමයි සංඛාර. පොතමයි විඥානේ. පොතමයි නාම රූප එකතු වෙන එක. ඒකමයි අවිද්‍යාව. ඒකමයි එතකොට සලආයතන. ඒකමයි එතකොට ස්පර්ශය කියන්නේ ඒක ස්කන්ධය කියන්නේ. ඒකමයි එතකොට සංහාව දෙයක් කියලා ගත්තොත් තමයි අන්න උපාදාන ජාති ජරා මරණ ශෝක පරිදේව තේරම තියෙන්නේ. අන්න ඉති රූපන් සමුදය ඒක ඇත්ත කරගත් එකයි. දෙයක් කරගත් එකයි. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා සංඥා සංඛාර පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජා ජරා මරණ ශෝක පරිදේව තේරම දැන් භවය කියන්නේ පොතමයි. පොත තියෙනවා මේසේ තියෙනවා අඳ තියෙනවා ඒකමයි භවය. භවය කියන්නේ දෙයක් තියෙනවා කියලා. ඒක තණ්හා ඒක ඇලෙනවා. ඒක දෙන්නේ නැහැ. ඒකමයි උපාදාන අල්ලගත්තේ. ජාතියනේ සයන්ස. ජාතියනේ පොත ආරමය මේ පොත මේ ඒකමයි ජාතියට ගැනීම. ඔක්කොම වචන ගොඩක් විතරයි මේ කියන්නේ. එහෙමයි. ඒ ඔක්කොම තියෙන එකට එක තියෙන සම්බන්ධ වෙලා තියෙන්නේ අපි අර එකක් උඩ ලියන්න ඕනි කියලා අපි ඒකයි පටිසෝපාදේ මේක ලියන්න බෑ කියන්නේ. එහෙමයි එහෙමයි එහෙමයි. ඔක්කොම එකමයි. එකමයි ඔ. ඔක්කොම අරමුණමයි. ඔක්කොම පොතමයි අන්නාදී. කෙටිම කිව්වොත් අරමුණම තමයි. ඔක්කොම පොතමයි. එහෙමයි. ඔක්කොම මේ ෂණ සම්පත්තිය කියන්නේ ඕක අවබෝධ කරගන්න එකයි. එහෙමයි මේ ශනේ දකින්න එකයි කිව්ව ඕකයි. එහෙමයි ඕකයි ශන සම්පත්තිය. එහෙමයි ඒකමයි. එතකොට පුබ්බේ නිවාස අනුස්සය ඥානේ නැතුව මේ චුතු උප්පත්ති ඥානේ ඇති වෙන්නේ නැහැ. එහෙමයි ඒ කියන්නේ මේ සිත හට ගන්න හැටි දැක්කොත් විතරයි නැති වෙන්නේ. එහෙමයි මේ නැතිවීම තමයි අන්න ඉති රූපං අත්ත ගමංච කියන්නේ. එහෙමයි ඒලා ඉති රූපං සම්මුදය කියන්නේ සිත හැදෙන හැටි දකින්න ඕනි. ඒ දැක්කොත් තමයි සමායන අත්ගමන කියන එක. සමායන අත්ගමන කියන සිංහල වචනේ මොකද? මට ඒක ඒක අහගන්න ඕනේ. අත්ගමන කියන සිංහල වචනේ. වය ඥානේ කියන්නේ අත්ගමමයි. ආ වැය වීම. හරි හරි හොඳයි හොඳයි. අත්ගමන කියන්නේ ඒක අත්හැරෙන එක. ආ එහෙම එහෙම. ඒක අත්හැරෙන්න ඕනේ. අල්ලගන්න එකනේ සමුදය අත්හැරෙන එක අත්ගමන. දැන් මහෝපදේශ හතර ගත්තා චතුරාර්ය සත්‍ය ගත්තා මේ මෙතන සමුදය කියන්නේ පොත තියනවා කියන එකයි. පොත තියෙනවා ඇත්ත කර ගැනීම සමුදේ. එතකොට පොත තිබ්බ සමුදේ තියෙනතොත් දුක තියෙනවා. එහෙමයි. එහෙනම් සමුදේ තිබ්බ පොතක් තිබුණොත් තමයි දුකක් තියෙන්නේ, ඇලෙන්නේ ගැටෙන්නේ. එහෙමයි. එහෙනම් ජාජරාමර ශෝක පරිදේව තේරම පොතක් තිබ්බොත් තියෙන්නේ. පොතක් තිබ්බොත් තමයි. එහෙනම් එතන දුක තියෙන්නේ. එහෙනම් සමුදේ සත්‍ය තියෙන තැන දුක සත්‍ය තියෙන්නේ. එහෙනම් ඒක ඇත්ත දැක්කොත් තමයි මේ සම මේ ඉති රූප සම මේ සමුදේ කියන තැන අන්න ඇත්ත දැක්කොත් Nirodhe තියෙන්නේ. අත්ත ගමච්ච කෙනෙක් තියෙන්නේ. අනේ දැකීමයි මාර්ග සත්‍ය කියන්නේ. එහෙනම් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය තියෙන්නේ මේ එන අරමුණේමයි. එහෙමයි එහෙමයි. මේ එන අරමුණේමයි. මේක කවදාවත් භාවනා කරලා ගන්න බෑ. එහෙමයි එහෙමයි. මේක එක අර භාවනා කිරීම කියන්නේ අපිට මූලික අර හිත පොඩ්ඩක් එකෙන් කරගෙන මේ එකක් දෙයක් ගැන හිත හිතීමේ හැකියාව වැඩි වෙනවානේ. ඒක තමයි බුදුරජාණන්සේකින් ඔක අහනවානේ. සමහරව භික්ෂුන් වහන්සේනමක් අහනවානේ ස්වාමීනි හතර වෙනි ධ්‍යානට සම්බන්ධින් ඕනද විදර්ශනා කරන්න කියලා. අනේ එහෙමදී බුදුන් වහන්සේ කියනවානේ මහණේ ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයකින් විදර්ශනා වෙච්ච හැකි මහණෙනි කියලා. සම්පූර්ණ ඇත්ත. ඔන්න ඕකයි මේ ඉතින් අපි පටලව ගන්න ඕනි නැහැ. ඔබේ ඔක සම්පතේ තුල වේදේ තුල තියෙන විදිහට නිගණ්ඨය කරපු විදිහට පස්වක තවස කරපු විදිහට අර අර ධ්‍යාන වලට ගිහිල්ලා ප්‍රථම ධ්‍යාන දෙති ධ්‍යාන තුති ධ්‍යාන ගන්න ඔක්කොම දගලන්න ඕනේ. අර අපිට දැන් අපි කියලා කියලා අපිටම එපා වෙලා දෙන්නේ. ඇත්ත ඇත්ත. දැන් තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගනී මේක නිගණ්ඨ භාවනාවක් කියලා. අනිත් කෙනාට ඉතින් අපිට කියලා තියෙන්නේ අර දැන් තරුණයෝ කියන විදිහට නම් සොරි තමයි වගේ. මේ වගේ දෙයක් කියන්නේ. sorry.com අලුතෙන් ඕ අලුතෙන් එන තරුණයෙකුට අපිට මේක හරි ලේසියෙන් කියන්න පුළුවන්. මේ ඒවා ඇතුළ පල්විච්ඡය අත්හර ගන්න බෑ ඒගොල්ලන්ට. එහෙම එහෙම.
අර පස්වක තවසන්ට වගේ අත්හර ගන්න බෑ ඒක. නෑ 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 මේ මම නෑ මම මේක කරන්නේ පැත්තෙන් කරන ඉතින් මම මේ පැත්තේ මේ අපි හැමදේම හොඳයි කියලා කියන්නේ අපි කියන්නේ දෙයක් කරාට පස්සේනේ ඒක ආදීනෝපේන. එහෙමයි. එතකොට ඒක යාටම දන්නවා ඊට පස්සේ යාට කියන්න ඕනේ නෑ යාට ප්‍රත්‍යක්ෂතාවයෙන්ම එනවා මේක වෙන්නේ නැහැ කියලා. ඔව්. අපිට එහෙමනේ ප්‍රත්‍යක්ෂ වුණේ අපිට ඒක කරවමනේ ප්‍රත්‍යක්ෂ වුණේ ඕකේ වෙන්නේ නැහැ අපි නිකන් කරිවත් ගන්නව නෙමෙයි අපි කළානේ කියන්නේ. දැන් සනත් මට උනාත් මගේ ඉස්සර හිත හරි කලබලයි. මේකෙන් තමයි මම පොඩ්ඩක් තැම්පත් කරගන්න පුළුවන්නේ මට. මාතෘකාවට ඒක ඔබතුමා අහන ප්‍රශ්න ධර්මයට අනුගතනේ. අනේ ධර්ම මාර්ගයේ තමයි අපිට වැදගත් වෙන්නේ. එහෙමයි. අපිට වෙන දෙයක් අදහස් නැහැනේ. එහෙමනම් ඉති රූපං හරි දැන් රූපේ දැක්ක ආරම්මණයයි කියලා අරමුණයි කියලා ඊට පස්සේ දැක්ක රූපේ හැදෙන හැටි ඉති රූපං සමුදයෝ අන්න එහෙම වුණොත් ඉති රූපං අත්ත ගමංජ අන්න ඒක ඇත්ත දැක්කට පස්සේ රූපේ බොරුවක් බව දැකලා රූපේ මිදෙනවා. අතහැරෙනවා. අන්න ඒක තමයි උදේවැය ඥානෙ තියෙන්නේ. එහෙමයි. එහෙනම් මේ උදේවැය ඥානෙ කියන එක ඔන්න කාටවත් මේ සිත ඇති වෙනව නැති වෙන්නේ නැහැ මේ ධර්මයේ දකින්නකම්. මේ ධර්මයේ දකින්නකන් දර්ශන ඥානෙ ඇති වෙනකන් සුතමේ ඥානෙ ඇති වෙනකන් ඒකයි බුදුන් වහන්සේම දේශනා කරන්නේ ආනන්දේ යමෙක් මේ දර්ශනය අවබෝධ කරයිද ඒ හිමාලයේ පර්වතයේ වගේ කෙලෙස් නැති වෙනවා ආනන්දේ ඒකයි ආනන්ද හඳුරු අහනවානේ බුදුන් වහන්සේ අහනවානේ ස්වාමී ආනන්දේ මේ අතේ තියෙන ගල් කැටයේද ලොකු මේ හිමාලයේ පර්වතයේද ලොකු කියන්නේ ස්වාමීනි නොසලකී කිය හැකි තරම් කුඩායි මේ ගල් කැටේ හිමාලයේ පර්වතයේ කොයිතරම් විශාලද මෙන්න මේකෙන් අපිට වැටහෙනවා අපිට මේ ගල් කැටේ ඊට පස්සේ පොඩ්ඩයි නේද ඉතුරු වෙලා තියෙන්නේ පොඩි ගල් කැටක් නේද ඉතුරු වෙලා තියෙන්නේ එහෙමයි සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අවබෝධයෙන් නේද එහෙමයි ඇත්තටම මේ අපිට ධර්මයේ පැහැදිලි කරනවා කියලා කරන්න තියෙන්නේ මේ දර්ශනය අවබෝධ කරලා දෙන එක විතරයි එහෙමයි කල්යාණ මිත්‍රයා කරන්නේ ඔය දර්ශනේ පැහැදිලි කරන එක විතරයි එහෙමයි ඊට පස්සේ එයා ඊට පස්සේ එයා දකින්න හැමදේම එයාට පේන්න ගන්නවා ඇත්ත නෙමෙයි කියලා. ඔව් බොරුවක් කියලා. අන්න ඒක තමයි සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ. එහෙමයි. එන දැන් අපෙන් අහනවා දැන් ඔබතුමා ගන්න කලනොත් අපේ මහත්මයෙක් ඇහුවා මේ සිත දකින්නේ කොහොමද කියලා. එහෙමයි. ඒත් අපි කිව්වා සිත දකින්න නම් ඔබතුමා ඊට ධර්මයේ දකින්න ඕනේ කියලා. එහෙමයි. දර්ශනයේ දකින්න ඕනේ කියලා. එහෙමයි. දර්ශනේ තුලින් තමයි කියලා සිත දකින්න. ඊට පස්සේ අපෙන් අහනවා බුද්ධ දර්ශනේ කොහොමද දකින්නේ කිය. ඊට පස්සේ ඒකට නම් ධර්ම ශ්‍රවණය කරන්න සිද්ධ වෙනවා. එහෙමයි. දර්ශනේට පත්තුණු අයෙකුට විතරමයි ඕක පැහැදිලි කරන්න බෑ හැමෝටම කිය. එහෙම කෙනෙක් එයාට දර්ශනේ පැහැදිලි කරාට පස්සේ එයාට අවබෝධයක් ඇති වෙනවා මේ ලෝක එකක්වත් ඇත්ත නෙමෙයි කිය. ඇත්ත නෙමෙයි කියන එක තමයි. එයාට එනේන අරමුණ පේන්න ගන්නවා. පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආ උනම් මුලින් ඒක දකින්න උත්සාහ කරાવી. අන්න එයා එතකොට තමයි හිත දකින්නවා කියන්නේ. එහෙම. හැබැයි හිත දකින්න එකක් වෙන්නේ නැහැ. අපි තුම Hindu වක්තිකේ. අපි තුම ක්‍රිස්තියානි. එයා එයාට මේ බුද්ධ ධර්මය ගැන දන්නේ නැතුව ඒක වෙන්නේ නැහැ. එන්නේ. අපිට කිව්වොත් එහෙම මේ අපි තුම මුස්ලිම් කෙනෙක් අපිට කියනවා බුද්ධ ධර්මය ගැන අපි දන්නේ නැහැ. හැබැයි මේ හිත දකින්න කියලා අපිට අහනවා කියනවා. ඉතින් අපිත් හිත දකින්නවානේ. එහෙනම් අපිත් නිවන් දකින්න එපයි කියලා. එතකොට අපි කියනවා කුරානයේ අතේ තියාගෙන හිත දැකලා නිවන් දකින්නේ නැහැ. එහෙම. ඒකට හේතුව ඔබතුමියගේ අතේ එහෙමනම් තියෙන්නේ දෙය ලෝකේ නැව්වයි කියලා. එහෙනම් කියන්න තමයි විදියට ඔක්කොම වෙන්නේ කියන එක. මේක දකින්නත් තමයි ඕනේ මේක දකින්න. ඔබතුමියට දකින්න අපි නෑ කියන්නේ නෑ. හැබැයි මේ ෆැනස් මේක දකින්න ඕනේ ඉන්නේ නෝනින් දකින්න මේක ධම්ම චක්කුසේ අවදි වෙන්නේ කොහොමද? ඉවරෙන්නේ කොහොමද? එහෙම. මේක ධම්ම චක්කුසේ අවදි වෙන්නේ. එහෙමයි. ඇත්තටම ධම්ම චක්කුසේ අවදි වෙන්නේ අභ්‍යන්තරයෙන් සමන්ට දැක්මක් ඇති වෙනවා මේ හැම දෙයක්ම සත්‍ය දකින්න එකක් සිද්ධ වෙනවා ඒ සත්‍ය දකින්නවා කියන්නේ ඒකටයි සත්‍ය ඥානය කියලා කියන්නේ සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය කියුවේ අන්නේ නිසයි ඒ කියන්නේ මේ සත්‍ය ඥානය නැති කෙනාට දකින්නවා කියලා දෙයක් වෙන්නේ නැහැ එහෙමයි සිත දැකීමක් කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ එහෙමයි එයාට මේ මෙන්න මේ උද්‍යව්‍ය ඥානේ ඇත්තටම ඥානය කියන එක තමන්ගේ ඥානෙට හසු වෙනවා කියන්නේ තමන් මේ සත්‍ය අවබෝධ වෙනකොටම එතන එනවා සුතමේ ඥානෙ කියන එක. සුතේ වෙනයි ඥානෙ වෙනයි. දැන් ඇහෙන එක සද්දයක් වගේ ඇහෙන එකක්. හැබැයි ඔබතුමාට අවබෝධ වෙනවා යමක්. අර පිහිය මුවත් වෙනවා වගේ. එහෙමයි. අන්නේ ඒ වගේ ඔබතුමාට දැන් ලෝකෙ මිදීමක් ඔබතුමා නොදැනීම අවබෝධය තුළ සිද්ධ වෙනවා. ඒකයි කියන්නේ හිමාලයේ පර්වතය වගේ කෙලස් නැති වෙනවා ආනන්දය කියන්නේ. ඒක හිතලා කරපු එකක් නෙමෙයි. ඒක ඉබේම සිද්ධ වෙනවා.
මේ කෙලෙස් හිතලා නැති කරන්න බෑ. තණ්හාව හිතලා නැති කරන්න බෑ. හැබැයි ඇත්ත දකින්නකොට අන්න තණ්හාව ෂේ වෙයි. අන්න අවිද්‍යා අශේෂ විරාග නිරෝධෝ කියන්නේ අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදන්නකම. මේමයි. අවිද්‍යාව තියෙන තාක්කල් තණ්හාව නැති වෙන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ පොත තියෙනවා කියන එකයි. මේමයි. පොත තියෙනවා කියන්නේ ඔය තණ්හාව තියෙනවා කියන එකයි. ඔව් ඒක තිබුණේ තණ්හාව කියන්නේ. ඒක ඔක්කොම එකකට එකක් බැඳිලා තියෙන්නේ. මේමයි. බලාගෙන ගියාම අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියන්නේ අවිද්‍යාවෙම අවශේෂයක් නැතුව නිරෝධයක් දකින්න කියලා නිවන් දකින්න. ආ එහෙමයි. ඒකයි දස සංයෝජන වලත් අන්තිමටම අවිද්‍යාව තියෙන්නේ. ඔව් මේ සෑහනාර දැන් මේ ප්‍රතිසම්පාදේ තියෙනවානේ තණ්හාව තමයි බුදුහාමුදුරු දෙවියන් දේශනා කරන තණ්හාව තමයි මේ මූලිකව තියෙන්නේ මේ අපිට මේ එකවල කියලා. ඒ තණ්හාව සෑහනාංශ ඔය දැන් අපි යමක් දැක්ක ඇති හරි ඇවුන ඇති හරි මොකද්ද මේ කියලා ඒක දැන ගැනීම අතරත් තියෙනවානේ ආශාවක් එතන. මොකද්ද කියලා අපි එක ඉස්සල්ලාම සද්ද මොකද හැිනවා. ඇවුන ඇතිම අපිට සද්දයක්ද කියලා දාගෙන මොකද්ද කියලා දන්නේ නැහනේ. ඒක මොකද්ද කියලා ඒක හොයන අතරත් තියෙනවානේ එතන ආශාවක් ඇති වෙලා එතන. ඒකද අපි හොයන්නේ. දැන් පොඩි දරුවට පොල් ප්‍රශ්න නැහනේ. පොඩි දරුවා බිත්තිය දිහා බලාගෙන පොඩි දරුවා මොකක් හරි දිහා බලා පොඩි දරුවට මොකක් හරි අතරම්බට වදුනත් ඇයි පොලේ ගහන්නේ? තණ්හාවක්. එහෙමයි. අයියේ පොඩි මේකද දෙයක් කියලා දකින්නකොට මේ දෙයක් කියලා අපිට මේ ශබ්ද වර්ණත් එක්කලා මේවා මේක ඇලෙන්නේ ස්වභාවයට එන එක නෙමේ තණ්හාව. ඒක තමයි. ආ ඒක තමයි. ඒ අපි එහෙම අරන් ඒ ඇලෙන ගැටන ස්වභාවයකයි අපි කියන්නේ තණ්හාව කියලා. හා හා හා. ඒකමයි අපි මේ තණ්හාව කියලා විග්‍රහ කරන වචනයක් දාලා. හැබැයි මේකේ දැන් ඇත්ත දැනගත්තම සිද්ධ වෙන්නේ මොකද්ද? අර පොඩි දරුවා වගේම ඔක්කොම වෙන විදිහටම පේනවා. තේනවා සාමාන්‍ය විදිහටම හැමදේම වෙනදා විදිහට කනව බොනවා ටිකැසි කියනවා මූලික කෘත්‍යයන් ටික තියෙනවා වෙනදා විදිහටම කරන දේවල් එකක්වත් නවතින්නේ නැහැ. නමුත් අවබෝධයෙන් අර කන්නාඩිය දෙයක් නැති බව අවබෝධයි වගේ ඇත්ත ලෝකෙ දෙයක් නැති බව අවබෝධයටපත් වෙනවා. අර අම්මස දෙල්ලංගෙද ඉන්නා වගේ. ඔව්. ඇත්ත කන්නාඩිය දෙයක් නැහැ කියලා අපිට අවබෝධයක් තියෙනවා වගේ ඒකමාව ඇත්ත ලෝකෙ දෙයක් නැති බවට අවබෝධයක් ඇති වෙනවා. එහෙමයි. අන්න ඒ සංකිතේ නිබ්බිදාය කියන්නේ අවබෝධයෙන් නිවන් දකිනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේ මෙයාගේ නැති උනේ මොකද්ද වෙනද විදිහටම පේනවා වෙනද විදිහටම ඇහෙනවා. හැබැයි ඒකට තිබුණ අර ඇලෙන ගැටෙන ස්වභාවය නැති වෙයි. ඔව්. තණ්හාවයි නැති වෙන්නේ. තණ්හක්කයෝ නිබ්බානෝ කියන තැනට එනවා. තන් ඡන්ද රාගයයි දුර වෙන්නේ. එහෙමයි. වෙනද විදිහටම වර්ණ හැඩතල ඒ විදිහමයි චිත්‍රය වගේ පේනවා. ඔව්. එහෙම නැත්නම් ඒක තමයි සද්දේ වගේ ඇහෙන. හැබැයි ඒක ඉන්නක් නැහැ. එහෙම ඉන්නක් නැහැ. පොරකම් කරන්න බගලන්නේ. අයි ඔක්කොම යට වටිනාකමක් නැති ස්වභාවයට පත් වෙන. ඒක සෑනාට බලෙන් කරන්න යන්නේ ඒක බලෙන් කරන්න මේක කරන්න තියෙන එකම එක දෙයයි. අස්තරම දර්ශන අවබෝධ කරගන්න එක විතරයි. විතරයි. ඊට පස්සේ අර PM මදිනකොට අර මුවත් වෙනා වගේ තමයි මේක. ඉතුරු ටික කාලයක් තිස්සේ අපි අර රූපන් රූපත්වය අභිසංකරණයකට ලක් කළ සංඥා අභිසංකරණය. සංඥාව කියන අරමුණනේ. ඒ නැවත නැවත ඒව වැටීම තුල ඒව දැකලා හුරුව තුලයි අපිට දැන් මේවා ඒ වගේ පේන ගැටි වෙන තමයි කෘත්‍ය ඥානය කියන්නේ. එහෙමයි. ඒක ඒක ටික අනිත් පැත්තට ඇත්ත දකින්න දියවි කියන යනවා. එහෙමයි. මේක වයිබ්‍රේෂන් එකක් නැවත මේවා නැවත සබ්ජෙක්ට් නෙමේ අපි මේ හැමදේම අසුරු කරන්නේ සබ්ද. ඒකයි අපි මේක කියේ දුනියක් වයිබ්‍රේෂන් එකක් කියලා. ඒක අනිත් පැත්තට නැති ස්වභාවයට දිය වෙන ස්වභාවයට එනවා. නෑ කියකි අනිත් පැත්තට දකින්න. අපි දැන් විභාගෙට පාඩම් කරනකොට එකපාර පාඩම් කරා කියලා අපි ලකුණු 100ම ගන්න බෑනේ. අපි පාඩම් කළා 10 පාරක් විතර එකපාරම කරලා මේ හොඳට මේ කියන්නේ යන්නේ. ඒ වගේ තමයි මේකයි. ආ හරි. දැන් ඔන්න ගොඩක් දුරට ආවා. ක්‍රමයකට. එහෙමද? දැන් ඉතින් ගලප ගන්න එක ඔබතුමාගේ අතේ තියෙන. හදපු පාඩම මහණෙනි පාරුව සාදාගෙන යා යුත්තේ කිව්වේ. ඔබතුමා ඉදිනේදා කටයුතු කරන ඔබතුමාගේ ලබන අත්දැකීම් හුරු පුරුදු ඒවත් එක්ක ගලපගෙන මේ සත්‍ය දකිනවා නම් ඔබතුමා අන නිවන් මාර්ග කටයුතු කරන කෘත්‍ය ඥානය තියෙන්නේ එතනදා ප්‍රායෝගිකව පුහුණු වෙන ආකාරය. එහෙම තමයි සන්නහ. හොඳයි. එහෙම වුණොත් ඔබතුමාගේම අවසානයේ මොකක්ද කෘතඥානය කියන්නේ? මිදීම දැනෙන්න ගන්නවා. සියල්ල නැහැ කියන යනවා දැනෙන්න ගන්නවා. කෘතඥානය. හරි කතාවන්නේ. ඒක තමයි. හරි සුන්දර කතාව. දැන් අපිට තේරෙනවා දැන් අවුරුදු 7න් විසාකාව මේක ඇත්තක් මේ ලෝකේ සත්‍ය දකින්න. ඒකට විසාකාව කියන්නේ සිටු දිනයක්.
විසාකාව ව්‍යාපාරිකාවක් අතර බලන්නකෝ විසාකාව දරු 16ක් අතරම ගිහි ජීවිතේ මේකට බාධාවක් නෙමෙයි. එහෙමයි. මේක සාමාන්‍ය ඕනම කෙනෙක්ට හිතත් තේනවා නම් රෙදි මොනවද අඳන් ඉන්නේ සුදු රෙද්දද කහ රෙද්දද කළු රෙද්දද ඕක මොකක්වත් අදාළ නැහැ. ඒ සිතේ මිදීමකුත් තියෙනවා. සිතේ සත්‍ය දකිනවා නම් කොහේ හිටියත් ගල් ගුහාවක හිටියත් මහා ප්‍රාසාදයක හිටියත් අර ජේතවනාරාමය වගේ අර අත්තරන් එළලා තිබ්බත් ඒ සිතේ එකට හැංගීමක් නැත්නම් ඒකේ වැඩක් නැහැ. මේ සෑහෙන හයිදේ තමයි අපි දැන් සෑහෙන අපි දැන් මොනවා කරත් මොනවා කරත් අපිට යන්තම් ඇඟීමක් කියනවනේ මම කියනවා දැන් මට දැන් පොහොයට ඒකේ ආපු අර පටිස අනුසෝතයේ තුර ඒ කියන්නේ අර මම ඉන්නවා කියලා යන්තම් අපිට ඇඟීමක් කියනවනේ මට දැන් මේ දැන් අපි දැන් මේ මාර්ගයේ මෙහෙම කර කර යන ගමන් ඔන්න මට අදාසක් ආපු දැන් භාවිතා කරන වචන වලත් යනවාද දැන් මම කියන එක ඇත්තට භාවිතා කරන නැතු ඉන්නේ හොඳද මේ අවස්ථාවේදී අපි පොඩ්ඩක් මේක හරියට පැහැදිලි කරගන්න ඕන. ඒ වචනයක් විදිහක් විදිහට එයාට වචනේ එයා කියනකොටම එයා දන්න වැඩක් නැහැ කියලා නවුත් කියනවා. ඔව්. ඔව් ඔව් ඔව්. එයා වචනේ බලගන්නේ නැහැ එයාගේ අභ්‍යන්තරේ. අනිත් අයත් අත්ත වගේ මහත්ය එයාට ඒක වැඩක් නැහැ. මේ සවනත් මමත්ටි සම්පූර්ණ නැති වෙන නිර්වාණයදී හිතකම් තියනවානේ ඕක මේ අපි නිර්වාණය මේ මොහොතමයි. ආයි තව වෙලාවක් නැහැ. ඒක ඇත්ත ඒක දකින්න පිටේ පිටෙන් ඒ මොහොතේ මිදුණා නම් ඒ සිතේ එතන නිවන තියෙනවා නිවන තියෙන ඒක ඇත්ත සතර විපස්සති කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ අන්තිමටම නිවන් දකින්න එක එහෙම බුදුන් වහන්සේ කියන්නේ මේ අහන මොහොතේම නිවන් දකින්න එකක් සාන්දිටික අකාලික ධර්මයක් මේකේ කාලයක් නැහැ මේ මොහොතේ නම් අවබෝධ වුනේ මේ මොහොතේම ඒ සිතෙන් මිදුණා කියන්නේ ඒ සිතේ නිවන් දැකලා තියෙයි ඊගාව සිතත් යා නිවන් දකින්නවා නම් ඒ එනේ සිත නිවන් දකින්නවා නම් අර කියනවානේ පටිනිස්සක් ගානු කියන්නේ නැවත එහෙම හැම සිතම එයාට එනේන සිතම නිවන් දකින්නවා කියන එකයි පටිනිස්සක් ගානු ප්‍රත්‍යය. එහෙම. දැන් තේරෙනවා. ඒක ඉදින් හොඳට වැටිස් ගන්න ඕනේ එකින් හොඳට සත්‍ය වඩාගෙන ආයි. පාරම වෙන්නේ. මුලින් විසිරෙනවා ආයි හදෙනවා. හැබැයි යාට ඒත් අර ඇත්ත දැනගත්තට පස්සේ එයා ඒ නියත සම්බෝධි පරායන. උනන්දුව. නියත සම්බෝධි පරායන. ඒ කියන්නේ එයා දුගතියකට වැටෙන්නේ නැහැ. එයා නිවන් දකින්නවාම ඒ කියන්නේ එයාට වෙන සංඥාවක් නැහැ. එයා සංඥාව තියෙන්නේ මේ බුරු කියන එකම. එහෙමයි. එයාට එන හැම සංඥාවකම දකින්නේ ලෝක ඇත්තක් නෙමෙයි කියන්නේ. මේ ජීවිතය ලෝකයක් නෙමෙයි කියන්නේ. එයා ප්‍රමාද වුණා. එයාට ආයෙ මතක් වෙන මම මෙතන ප්‍රමාද වුණායි නමුත් මේ සත්‍ය මේකයි කියලා ආයෙ එයාට එනවා හිතට ඒක ආයෙ. ඔව් එතන ලොකු ප්‍රමාදයක් නැහැ. ඒ අර බුදුන් වහන්සේ කියන්නේ හිමාලය පර්වතය වගේ නැති කරාට. ඔව් එහෙමයි. ඒ කියන්නේ සෝතාපන්න කෙනා ආයෙ පෘථග්ජන වෙන්නේ නැහැ. එහෙමයි. ඒකට හේතුව තමයි සෝතාපන්නය කියන්නේ එයා පටිසෝතේට ඇවිල්ලා තියෙන්නේ. එයා ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකිනවා. ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකින කෙනාට ආයි ලෝකේද ආ දැන් මේක ධර්මයේ ආවෝදුණු කෙනෙකුට ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකින කෙනෙකුට මේ ලෝකේ නෑ ඔය කිව්වට ඔය තියෙන්නේ කියලා කිව්වට වැඩක් නෑ. වැඩක් නෑ. අපේ පෘථග්ජන කෙනෙකුට මේ ධර්මයේ දන්නේ නැති කෙනෙකුට කිව්වොත් මේ ලෝකේ බොරුවක් කියලා එයා පිළිගන්නේ හදාගත්ත ලෝකයක් කියලා පිළිගන්නේ. එයා කියන්නේ මේ කොහෙද මේ අල්ලලා බලන්න කියයි. අල්ලලා බලන්න මේ තියෙන්නේ. අල්ලලා බලන්න. ඔව්. හැබැයි ධර්ම ආවෝදෝ එක්කරකට කිව්වොත් එහෙම ආ මේ අල්ලලා බලන්න මේ තියෙන්නේ කියලා එයා කියනවා. ආ ඔයාට තියෙනවද? මට නම් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ කියයි. මේක නෑ. එයාට ලෝකයක් තියෙනවා කරන්න බෑ. අරයට ලෝකයක් නැහැ කියලා කියන්න තේරෙන්නේ නැහැ. එයාට ඒක ගන්න බෑ. මෙයාට අර අනිත් පැත්තට මාරු වෙනවා. ඒකයි අනුසෝතේ පටිසෝතේ කියන්නේ. එහෙමයි. එතන අපි මේ අතරේ තියන් පිස්සු ගන්නට ගණන් ගන්නෙ නෑ එහෙම අපේ අවබෝධයටපත් කතා කරන්න ගියාම කතා කරන්න ගියාම ඉතින් ඒ වගේ ඒගොල්ල බලන පිස්සුද කියලා ඒ පිස්සුද කියලා වෙන්නේ මේ කතා කරොත්නේ කිව්වොත්නේ ඔව් ඒක හතරක කවුරුත් නැහැ ඔව් ඒකත් දැන් අපි දැන් අපි ඉන්න තැන්වල කිසි කෙනෙක් දන්නේ නැහැ එහෙමයි ඉතින් අපි ඒකනේ නිහඬව මින්දා ඕක එළියට ඇවිල්ලා ඔය කිව්වස් ඔක කොහේ හරි TV එකේ හරි රූපයක් හරි දැක්කොත් ඒ අන්න එතනින්නම් පාරේ ගිහිල්ලා ඉවරයි. එහෙමයි. එතන දැක්ක ගාම ගියා අන්න ආරයන් වහන්සේ. එතකොට ඊට වැඩිය හොඳයි මෙහෙම ඉන්නේ. එහෙමයි. හරි සරසීමයි කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔප්පු කරකට උනත් යන්න පුළුවන් කිසි නේ කිසි අතකම වගේ සුන්දරයි. ඒක ඇත්ත නිදාස් නේ මේ වා කරන්නත්. ඒක වටිනවනේ. කොච්චරද? ඒ කියන්නේ ඒ තරම් සැනසුම් සුවයක් කොහෙවත් නැහැ. ඒකනේ. ඒකනේ බුදුන් වහන්සේ කියන්නේ අන්දවනේට වඩින්නේ බුදුන් වහන්සේ නිතරම ඔය අත්තරම කිසිම දෙයක් අභ්‍යන්තරේ අධ්‍යාත්මිකව නැති තරයි අන්දවනේ කියන්නේ. මේක ඉතින් අපි වෙදයි විග්‍රහ කරොත් ඔක වැරදියට අල්ලන්න පුළුවන්. ඔය කෙනා සාකෝ සමහරව කියන්නේ නැතුව ඉන්නව නිහඬව. දැන් අපි ගත්තොත් මේ දැන්
දැන් මේ මොහොත ගැනනේ අපි කතා කරන්නේ මොහොතට අවදි වෙන ඕකනේ දැන් ඔය අවදිය තුල කිසිම දෙයක් නැහැනේ දැන් අපිට මේ කියන දේවල් ඇහෙන කරත් හැම දෙයක්ම ඒ ඒ ඒ කිසිම දෙයක වටිනාකමක් නැහැ කියන්නේ එයාට මේ ඔක්කොම තියෙද්දි අවදියක් ඇති වෙනවා හීනෙන් නැගිට්ටා ඔව් ඒක තමයි අන්න අවදිය මොහොතට අවදිය තෝන් තුලා වගේ කියන්නේ ආ ඒ කියන්නේ මම මේ කියන්නේ මුකුත් නැහැ කියන්නේ මම මෙතන බලන එක නිකුත් නැහැ එතන නිකුත් නැහැ ඒක පාට වෙන්නේ විතරයි ඔය සමාජය තුල තියෙන වචන පරිසරයෙන් භාවිතා කරනවා තෝන් තුලා කියන්නේ වෙනින්දේ නෑ නෑ මම මේ කියන්නේ නෑ මම මේ කියන්නේ ස්කන්නාල දිසරි අරගෙන ඉන්න අවස්ථාව මේක වාඩිලා ඉන්න අවස්ථාව නෙවෙයි ඔව් අතර මේ ධර්මයේ අවබෝධ වෙනවා දැන් ඔබතුමා වගේ කෙනෙක් අතරම මේ ධර්මයේ මේ විදිහට හොඳට ප්‍රත්‍යයන් වෙනකොට පැවිදි වුණා වගේ තමයි මොකද බික්ෂු කියලා කියන්නේ මේ සත්‍ය දකින කෙනා භික්ෂුවක්. එහෙමයි. අර බුදුහාසේ ඒ භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව දෙන්නේ. එහෙමයි. අර සීරේ දරා ගන්න කියලා කියන්නේ. එහෙමයි එහෙමයි. අන්න ඒක නේද? අර සබා මේක තමයි සබහම භික්ෂුත්වය. ඒ කියන්නේ සබා ධර්මයෙන්ම පිරිනමන භික්ෂුත්වයක්. එහෙමයි. ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින කෙනාට. ඒක භික්ෂු සූත්‍රය තුල බුදුහාසේ පෙන්නනවා. එහෙමයි. සත්තක්තාන කුසල සූත්‍රය තුල පෙන්නනවා. එහෙමයි. ඉති රූපං සමුදය ඉති රූපං අත්ථගමං. සමුදය ඥානය අත්ථගමයේ තියෙනවා නේද? අර බුදුරජාණන්සේ දේශනා කරනවා සමුදේ දකීද අත්ථගමේ දකීද ආදීනව ආස්වාද ආදීනව නිස්සාර දකීද හේ භික්ෂුවක්ගේ නැත්තං බුදුනාථේ කියනවා යමෙක් සමුදේ අත්ථගමේ ආස්වාද ආදීනව නිස්සාරනේ නොදකීද ඒ තාක් ඔහු භික්ෂුවක් නොවේ කිය. එහෙමයි. එතකොටත් අපිට පැහැදිලි වෙනවා. මේ ආස්වාද ආදීනව නිස්සාරන කියන සත්තරාණ කුසල සූත්‍රය තුල අපි පැහැදිලි කරා. ආසාද ආදීනව නිස්සාරණ කියන්නේ මේ දෙයක් කියලා ගත්තොත් ඒ දෙයට දෙයක් කියලා ගත්තොත් අපි අපි දැන් දෙයක් කියලා ගන්නවා ඒ දෙයක් කියලා ගත්තොත් ඒක ආස්වාදයක් තියෙනවා දෙයක් කියලා ගැනීමමයි ආස්වාදය එතකොට ඒක දැකීමයි ආදීනව දකින්නවා කියන්නේ දෙයක් නැති බව දකින එකයි එහෙනම් නිස්සාරණේ තියෙන්නේ එහෙම දැක්කොත් විතරයි ආස්වාද ආදීනව නිස්සාරණ කියන්නේ මේකමයි මේ පැහැදිලි කරපු ධර්මෙමයි එහෙනම් හිතගෙන අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ ඒක තමයි ස්කන්ධේ උපේරය දකින්නවා කියන්නේ ඒක තමයි. එහෙනම් උපාදානස්කන්ධේ මිදෙන සීලය කියන්නේ ඒකමයි. එහෙනම් ආරකාන්ත සීලය කියන්නේ ඒකමයි. එහෙනම් ආර්යයන් කියලා කියන්නේ අරියානම් දස්සාවි කියන්නේ මේ දර්ශනේ දකින්න කෙනාටයි. එහෙනම් අග්ග ධම්මේසු කෝවිදෝ කියන්නේ මේ දර්ශනේ දකින්න දක්ෂ කෙනාටයි. අන්ත අරිය ධම්මේසු කෝවිදෝ. අරිය ධම්මෝ විනයෝ කියන්නේ මේ දර්ශනේ දැකලා අන්න ඒ විනය ආර්ය විනය කියන්නේ එනේන අරමුණේ දැක දැක මිදෙන විනයටයි. ඉතින් සිත දකින්න තමයි විනයක් අභ්‍යන්තරයෙන් සංවරත් වෙන සීලානම් කියන තැනට එනවා. හැම සිතුවිල්ලකම ඒක දකින්න අමාරුයි. අරියානම් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ කියලා කියන්නේ අන්නේ කෙනයි ආර්යයන් වහන්සේ නමක් කියන්නේ. එහෙමයි. අන්න ඔබතුමා දැන් ඔය අවබෝධයටපත් වෙලා ඔය විදිහට දකිනවනම් ඔබතුමාත් නමක් බවට පත් වෙනවා. අපි සයන්වාසේ හැම සිතුවිල්ලම ඇස කන දාන දීපාරින් මම හැම එකටම දැන් අපි සීරුවෙන් ඉඳලා මේ විදිහට මොකද අපි සමාඩ මිස් වෙනවා. දැන් මේ තමයි සැබෑම උපසම්පදා. මේ තමයි සැබෑම භික්ෂුව. මේ තමයි ශ්‍රමණ සූත්‍රය තුල පෙන්වන සැබෑම ශ්‍රමණය. එහෙමයි. බුදුහාමස ඒකයි කිව්වේ ඒ භික්ෂු භාවයේ පැවිදි උපසම්පදාව දුන්නේ. දරා ගන්න කිවරේ කියන්නේ. එතකොට මෙතනයි තියෙන්නේ සැබෑම සාසනේ. සාසනේ කියන්නේ සිතේ ආත්මීය ස්වභාවයේ ගිලියන තැන. ඒ ශුන්‍යතාවයයි. එනේන අරමුණ ශුන්‍යයි. අනිමිත්තයි, නිමිති නැහැ. ශුන්‍යතයි, අප්‍රණීතයි. අනිමිත්තයි, නිමිති නැහැ. පොත මේස ඇද කියලා නිමිති වලට පැටවන්න. එන අනිමිත්තයි. එතන ශුන්‍යතයි. එහෙමයි. අන්න එතන ආත්ම කතාවක් නැහැ. අප්‍රණීතයි. එළියෙත් නැහැ, ඇතුළෙත් නැහැ. අන්න චේතෝ විමුක්තිය, චිත්ත විමුක්තියකටපත් වෙනවා. සිත මිදෙනවා. අන්න එතන අන්නේ ස්වභාවයේ බුද්ධ ස්වභාවයයි ආත්මීය ස්වභාවයේ ගිලිවුණු තැනයි බුද්ධ ස්වභාවයේ තියෙන්නේ. එහෙමයි. බුද්ධ ස්වභාවය කියන්නේ ගහක කොළක තියෙන එක නෙමෙයි. එහෙමයි. බුද්ධ ස්වභාවය කියන්නේ අර සත්‍යයගේ ආත්ම දෘෂ්ටියේ ගිලිවුණු තැන බුද්ධ ස්වභාවයට පත් වෙන. එතන ශුන්‍ය ස්වභාවය කියන්න බෑ. දැන් මේ ශුන්‍යතාවය තුළ සේරම තියෙනවා. මුකුත් නැති වෙලා නැහැ. එහෙමයි. වෙනද විදිහටම පේනවා, වෙනද විදිහට පැහැනවා. මේක අවබෝධඥානයක්. එහෙමයි. අන්නේ අවබෝධඥානයටයි බුද්ධ කියන්නේ. ඒකෙන් දැන් ඒ මොහොතේ ඉඳන් ආයි මුලාවට අවු වෙන්නේ එක්කවු වෙන්නේ ඒක තමයි. එතන තියෙන බුද්ධ ස්වභාවයේ දකින එකයි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වත්. අපිට දුක තියෙන්නේ සිතුවිලි ඇත්ත කරගත්ත නිසා. ඒකනේ. ඒ සිතුවිලි වල සත්‍ය දකින තැනයි අපිට වෙන සරණක් නැහැ, සරණ තියෙන්නේ. අපි එහෙම වුණොත් දුකෙන් මිදෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං බුදුන් සරණ ආර වෙන සරණක් නැහැ. ඒ බුද්ධ කියන්නේ මේ බුද්ධ ස්වභාවයේ ඒ සත්‍ය අවබෝධ කරන තැන ආර වෙන සරණක් නැහැ කියන එකයි. එහෙනම් එහෙනම් ඒකමයි ධර්මයේ දකින්න ඕනේ ඒක දකින්න.
එහෙනම් ධර්මයේ කියන්නේ ඉදප්පච්චතාව දෙයක් නැති බව දකින්න එකයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස් උපජ්ජා ඉදං උපජ්ජා ඉමස් නිරෝධා ඉදං නිරුජ්ජති කියන්නේ දෙයක් නැති බව දකින්න එකයි. පටිච්චසමුප්පාද ධම්මිස ධම්මං කියුවේ ඒකමයි. එහෙනම් ධර්මයේ කියන්නේ දෙයක් නැති බව දකින්න එක දැක්කොත් තමයි බුද්ධ ස්වභාවය දකින්නේ. අපි හිතන දේවල් බාහිර නැහැ දෙයක් නැහැ බව දකින්න එකයි ධර්මයේ කියන්නේ. එහෙනම් ලක්ෂ්මී සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණ වරන් කියන්නේ දෙයක් නැති බව දකින්න එකයි. එහෙනම් අපිට වෙන සරණක් නැහැ ධර්මයේ දකින්න තියෙන්නේ. ධම්මං විනා නත්ති පිතාච මාතා කිව්වේ ඒකයි. ධර්මයෙන් විනා මවෙක්ද පියෙක්ද නැත කිව්වේ ඒකයි. එහෙනම් නත්තිමේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණ වරන් කියන්නේ සංඝ කියන්නේ එනේන අරමුණ සත්‍ය දැකලා මිදෙන එකටයි. එහෙනම් නත්තිමේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණ වරන් කියන්නේ සිතට එන සෑම අරමුණම සත්‍ය දැකලා මිදෙන කෙනා අන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන අන්න ලෞතුරු සෝයටපත් වෙනවා. සදා අමරණීයයි. මරණයක් නැහැ, මරබියක් නැහැ, මැරෙන කෙනෙක් නැහැ. මේ ෂණේ දකින්න සන සම්පත්තිය ඇති වෙන නැති වෙන තැන එතන එතනම සතර අත්‍ර විපස්සති අන්න දකින්න නුවණින්. එහෙම. අන්න බුද්ධක්ෂණේ. එහෙමයි සාර. සබෑම බුද්ධක්ෂණේ දකින්න. ඒක නම් මහා සිංහනාදයක්ම තමයි. අතර මේ ධර්මයේ ඔය කියන ටික අපිට මේ ආලෝකෝ උදපාදි චක්කුන් උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි කියන දැනින්නේ විදිහටයි. හ්ම්. සුභාදාම පිංගනාදයක් සුභාදාම එකව වෙනත ඒ බුද්ධක්ෂණ ඉලාය සයන්වන්සේ අපිට දැනෙන්නේ අපි හැම දෙයක්ම එක ලෙවල් එකට නේද? දැන් මේක මහා මංගල්‍යය මේ මොහොතට අවදි වෙන්නේ. ඒකම තමයි බුදුන් ඉපදෙන්නේ මේ මොහොතමයි. බුදු පිරිනම් පාන්නේත් මේ මොහොතමයි. එහෙමයි. එහෙනම් බුදු වෙන්නේත් මේ මොහොතමයි. එහෙමයි. එහෙනම් මේ තෙරුවන තියෙන්නේ ඒ මහා මංගල්‍යයේ තියෙන්නේ ඒ ඉපදීම බුදු වීම පිරිනුවම් පෑම කියන ඒ මහා මංගල්‍යයේ ඒ වෙසක් දිනේ කියලා අපි දිනයක් දාලා සමරුවාට හැමදාම අපිට හැමදාම වෙසක් ඒක තමයි මේ සත්‍ය අවබෝධ වුණු අයට ඒ මහා මංගල්‍යයේ ඒ කියන්නේ ප්‍රභාස්තර සිතයි අවදි වෙලා තියෙන්නේ. ඒ ප්‍රභාස්තර සිතයි මේ අභ්‍යන්තරයේ ඒ කෙලෙස් නැති තැන මහා ප්‍රභාස්තරයයි. ඒට වැඩිය ලෝකේ ප්‍රභාස්තරයක් නැහැ. මහා ආලෝකයයි ප්‍රඥා ලෝකේ කියන්නේ. අන්න අනුත්තර වූ බුද්ධත්වයට පත් වෙනවා. බුදුන් වහන්සේ ඒක අරහත් වග්ගයේ තුල අරහත් සූත්‍රයේ තුල බුදුන් වහන්සේ දේශනා කරනවා. අරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ කොහොමද? අන්න බුදුන් වහන්සේ කියනවා යමෙක් මේ ධර්මයේ දකීද, දර්ශනේ දකීද ඒ බුද්ධ පුත්‍රයෙක් කියලා. අරහත් සූත්‍රයේ කොහෙවත් නැහැ රහත් වෙනවා කියලා. රහතන් වහන්සේ නමක් කියලා කොහෙවත් නැහැ. ඒ කියන්නේ අනුත්තර වූ බුද්ධත්වයට පත් වෙනවා කියලා විතරයි තියෙන්නේ. ඒකිනුත් පැහැදිලි වෙනවා සූත්‍රවල පොත්වල මොන මොනවා ලිව්වත් මෙතන සිද්ධ වෙන්නේ ඒ බුද්ධ ස්වභාවයට අවදි වෙන එකමයි. බුද්ධක්ෂණේ තමයි ඉන්නේ හැම වෙලේම. ඒ බුද්ධක්ෂණේමයි. ඒ මොහොතට අවදියක්. ඒවා. ඇත්තටම නිවන් අවබෝධයේ. එයයි නිවන්. එහෙමයි. කොයිතරම් වටිනවද මේ ධර්ම? ඇත්තටම වෙසක් දවසේ අහන්න ඕනි ධර්මයක්. හරිනම් ජාතික රූපවාහිනිය යන්න ඕනි ධර්මය. අද තියෙන්නේ දෙව්දත් දෙක. අරෙන්ජ් කරන්න සෑනස. අරෙන්ජ් කරන්න ලියංග පාර. අවු නැහැ. පොසන් එකේ අරෙන්ජ් කරන්න කියලා. වැඩක් වෙන්නේ නැහැ. මේ අපේ දැන් සම්මුතිය තුළ අපේ හාමුදුරුවරු ගොඩ ගහගෙන තියෙන පූජාවත් ටිකයි ඔය සාපු වන්දනා ප්‍රකටවල ටිකයි දැන් ඔය රිලැක්ස් කරලා තියෙන මල් පූජා තනකිලි ටිකයි ඕවා ටික මොකද කරන්නේ එතකොට? ආ අපරාධයක් අපිට ගුටි කන්න එන දැන් පන්සල ඇතුලේ කෝවිලක් හදලා කෝවිලේ තියෙන පූජා ඔක්කොම දැන් පන්සලේ පූජා කරගෙන දැන් මේක Hindu ආගමත් එක්කලා අපිට යන්න වෙලා තියෙනවා. බෞද්ධ වෙන්සෙන් එන බෞද්ධ නාමයෙන් එන Hindu ආගමක් අද රට තුල ඉස්මතු වෙලා රජවරු වික්ෂුනා මේ අපේ ගෙනාවා ඉන්දියාවෙන් විසවු ගෙනහැලා හදුවා පන්සල ඇතුලේ කෝවිල් ඒවට ගාථා කිව්වා දුන් ඇල්ලුවා ඒවට නූල් ගැට ගැහුවා අද ඒවා තේරම කරනවා එලිපිට බෞද්ධයෝ කියන කතාවගෙන ඒ සංස්කෘතිය ඒ Hindu සංස්කෘතිය අද බද්ධ වෙලා බුද්ධ ආගමට අර හරි අමාරුයි මේක ගොඩ දාන්න. එදා බුදු සමයේ තිබුණේ බුදුන් වහන්සේට ජටිලයෝ නිගණ්ඨයෝ බ්‍රහ්මණේන්ට මේ සත්‍ය දෙන්නේ කොහොමද කියන ගැටලුවක්. එහෙනම් බුදුන් වහන්සේ ඒක දකින්න ඕනේ. අද අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ වගේම මහා සිංහ නාදයකට යන්නේ. එහෙනම් හබ අපිට තේරෙනවා ටිකෙන් ටික පරිවර්තනෙත් වෙනවා බව. එහෙනම් එහෙම වෙන ස්වභාවයක් දැරෙනවා.
සියයට 100 නැති වුණත් ඉතින් යම් කිසි ප්‍රමාණයක් හරි වෙනවා. තම පන්සලක එක හාමුදුරු නමක් සත්‍ය ධර්මයේ දේශනා කළොත් මේ ගමේ මිනිස්සු පන්සලට එනවා. හැබැයි පන්සලේ ඔය රැකියාව කරන, ව්‍යාපාර කරන, බිස්නස් කරන එකට ඒකට නම් මේ ගමේ මිනිස්සු එන්නේ නැහැ. අනේ මම දැක්ක මේ YouTube එකේ ෆොටෝ එකක් ගියා මේ හාමුදුරු දෙනම බස් එකේ යනවා දැන් ඊටගෙන. සීට් එක දෙන්නේ නැහැ කවුරුත්. මාර වැඩක් නේද? ඔන්න එදා තින් තත් දෙන්නේ සයන්නංස. මේක තමයි අපේ රටට ගිය කාරණා. මාර වැඩි සයන්නා මට හරියට මේ අපේ හාමුදුරුවෝ පිළිම දැන් අත්තටම මුළු සමාජෙටම වැටෙනවා මේක. ඒකනේ බලන්නකෝ. කොතනටද ගියේ කියන්නේ? අන්තිමටම ඩිග්‍රී ගැහුවා, අන්තිමටම රස්සාවල් කරා, අන්තිමටම නේ පාඩුව පෙදරව ගන්න, ඊයගේ සීන සබෑ කරගන්න, ඊයගේ කෙලස් වල යදුවනවා. කාටවත් නිවන් මග හම්බ වෙලා නැහැ නේද එතකොට? එතකොට සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවත් ගහෙත්වා කියලා මේ කාසාවත මට දෙන්න ස්වාමිනී අනුකම්පා කරන්න ස්වාමිනී කියලා මට දුකෙන් මිදෙන මග දකින්න සිත දකින්න සිව්පස්සේ අවශ්‍යයි ස්වාමිනී කියලා නේද කියන්නේ? බලන්න මේ කොච්චර යාම මේ වචනේ අද අවභාවිතා කරනවා. ඒක කියනකොට ඇඟ හිරිවැටෙනවා සයන්ස. ඒ වචනේ කියනකොට නිවන් මගත් අවභාවිතා කරනවා. අද මහා අපහාදයක් මේ සමාජය තුල සිද්ධ වෙනවා. මේකනේ. මේක මේකට සත්‍ය අපි ඉස්සෙල්ලාම හෙලි කරනවා. සත්‍ය ධර්මයේ හෙලි කරනවා. සත්‍ය ධර්මයේ හෙලි කළ සත්‍ය ධර්ම ප්‍රචලිත වෙන්න දෙන්න ඕනේ. එහෙම එහෙම. අන්නේ බොහොම ඉවසීමෙන් සංයමයෙන් කටයුතු කරනවා. කලබල වෙන්න හොඳ නැහැ. සමාජය කියන්නේ මිනිස්සුමයි. අසරණ කෙනෙක් මිනිස්සුමයි. සත්‍ය අවබෝධ කරන්නේ මිනිස්සුමයි. එහෙනම් මේ මනුස්සත්වයට අපි ගරු කරලා මේ මනුස්ස ස්වභාවය ගැන අපි අනුකම්පා කරලා එයාට කල් දෙන්න ඕනේ සත්‍ය අවබෝධ කරගන්න. මේක පාටම මේ සත්‍යට එන එක පහසු නැහැ. මොකද මේ දෘෂ්ටි කාන්තාරයෙන් කෙනෙකුට මිදෙන්න යම්කිසි මේ හැමදාම ඝාතකයෙක්ගේ හිටපු කෙනාට මේක සත්‍යයක් නෙමෙයි කියලා දකින්න හැමදාම මල් පූජා කරගෙන ඉන්න අම්මලාට මේක සත්‍යයක් නෙමෙයි කියලා දකින්න හැමදාම සීල් ගත්ත අම්මලාට මේ තුල තියෙන උත සමාදයක් මේක නිගන්ත දහමක් කියලා දැනෙන්න කල්යනවා. ඉතින් අපි සෑනාස් දැන් අර මේ ආයතනයක උනාත් අපි මාකටිං කරන්න තමයි මේ බාණ්ඩ ප්‍රචාරය වෙන්නේ. මාකටිං කියලා අදහස් කරන්නේ මේක ගන්න සාමාන්‍ය විදියට. ඉතින් මේකත් මේ දාමත් හැමදාම ප්‍රචාරය වෙන්නේ තමයි ඔක ඇහෙන්නේ. මේ නැත්තම් ඕක ඇහෙන්නේ නැහැ. ඇත්තත් උ දකිත්වා කිව්වාගේ ඇත්තත් තියන අය අස්කම් පෑදුණු අය යම් කිසි සහායක යෙදෙනවා. ඇත්තට මුලින් අපි තනියම හුදකලාව තමයි මේ අපිට මේ ධර්මයේ අපි YouTube එකට දානකොට කවුරුවත් මේක ඇහුවේ නැහැ. සමහරවිට අපි ධර්ම දේශනාවක් දැම්මම සත්‍යකම තිබුණේ subscribe 2යි. නැත්තම් subscribe 3යි. සෑනාද මම 10 පාරක් විතර ඉග්නෝ කරා ඔබ මේක. ඔබත් මම ඉත කෙලින් කියන්නේ මේ මොකද අපි ඉතින් ඕක වැඩක් නැහැ. මම 10 පාරක් විතර තරංග ගත්තේ නැහැ. මේක උලිට උඩට දේවා. ඒත් උඩට දේවා. ඊට පස්සේ ඇහුවේ. ඔන්න. ඒකට හේතුව අපි නොනවතින රැල්ලක් වගේ එක දිගටම දේශනා දාගෙන ඉඳලා ඒත් උඩට දේවා. පටන් ගත්ත දවසේ ඉඳලා මේ වෙනකම්ම අඛණ්ඩව එක දිගටම දේශනා දාගෙන යනවා. ඒක තමයි. අපිට අහුවත් එකයි නැතත් එකයි සත්‍ය නම් සත්‍යමයි කියලා. අර බුද්ධ අපි අර අවබෝධ කරගත්ත ඒ බුද්ධ ස්වභාවයට අපි අවදි වෙලා අපි අපිට ඊට අනුගතව අපි කටයුතු කරගෙන යනවා. අපිට මේක සත්‍ය පුද්ගලෙක් මේ කෙලෙස් වල ස්වභාවයක් මේ බබලෙ ඉන්න කෙනෙක් හදන්න මොකක්වත් අවශ්‍ය නැහැ. අපි කියන්නේ ධර්මයේ දේශනා කළා තියෙනවා ඒ ධර්මයේ දැකලා මේ දුකෙන් මිදෙන මේ ලංකා භූමියේ මේ අසරණ වුණු මේ බෞද්ධයාගේ මේක හෙට උපදින දරුවෙකුට හරි හේතුවක් වෙනවා. හෙට උපදින දරුවෙකුට හරි මේ ධර්මයේ දකින්න මේ සියදිවි නසා ගන්න දරුවෙක් සියදිවි නසා ගන්න එකෙන් වැළකෙන්න මේ හොරකම් කරන කෙනෙක් හොරකමින් මිදෙන්න මේ ගහ ගන්න මරා ගන්න හිත්‍යා කරන වෛරය කරන ද්වේෂ කරන රත එතනින් මහා කරුණා ගුණයකට හැරෙන්න මේ සත්‍ය හෙළි වෙන්න ඕනි කියලා අපි කියනවා. ඉදිමේ අඟලකට මරා ගන්නවානේ. කොතනටද මේ බෞද්ධ ආශ්‍රණ වෙලා තියෙන්නේ? දෙවියෝ ලෝකෙම ඇව්වයි කියන තන්ට බෞද්ධයට යන්න බෑ. අනිත් ආගම් වල වගේ නැති දෙයියෙක් මවාගෙන මෝහණය කරන්න අපිට බෑ. සත්‍ය හෙලි කරනවා පමණයි. සත්‍ය නම් සත්‍යමයි. මේක දැක්කම හොඳට වැඩි සෑන්නවා. මම හොඳටම තේරෙන රැවටිීම. එහෙනම් මේ ටික දැනට සමානවත්. ඔබතුමාට තියෙනවා මෙනෙහි කරන්න. ඔබතුමා දැන් අහගත්ත ධර්මයේ තවත් මීට වැඩිය හොඳින් පිරිසිදු කරගන්න තියෙනවා. එහෙමයි. කොහමද මේ සිතට පෙර සිත මේ විදිහට වේගයක් තුලයි මේක එන්නේ. අනේ කුරුතේ නැහැටි කජ්ජනීය වග්ගයේ තියෙනවා. කජ්ජනීය සූත්‍රයේ දේශනා අසන්න.
ඒ සජ්ජනේ සූත්‍රයත් එක්කම තියෙනවා ලෝම දෙදරයි කියලා දේශනා එක එක ධර්ම සාකච්ඡාවල පවා ගැඹුරු තැන් වලින් පෙන්නනවා. අනිත් අහන්න. අර ලෝකද වර්ගයේ පෙන්නනවා මේ රූපන් රූපත්තාය සංකතං අபிසංකාරෝති කියන්නේ. රූපණේ නිසා රූපේ හැදෙනවා කියන එක. රූපන්තික ආවුසෝ රූපං වදේති කියලා බුදුන් වහන්සේ මේ රූපණේ ස්පාක් වෙනවා ඉද්දෙනවා. මේ 5 සෙන්සස් වල ස්පාක් වීම අර දෙයක් බවට නිරූපණය වෙන හැටි බුදුන් වහන්සේ ජීවමාන කළා පෙන්වන ධර්මදේශනා තුල. එහෙමයි. අන්න ඒ ටික අහන්න ඕනේ ඔබතුමා. එහෙමයි. එතකොට ඔබතුමාට දැනෙනවා මේ ශරණයේ මේ මොහොතේම අරිනකොට ලෝකෙම වෙනවා. ඇස් වහනකොටම ලෝකෙ නැති වෙනවා. එහෙමයි. තියෙන ලෝකයක් නැති බව. මෙතනම ආරෝපණය මේ වේගය තුල ආරෝපණයක් තුල අපි ආත්මීය දැනීමක් තියෙනවා කියන්නේ අපි ආරෝපණයක් ඇතුල ඉර වෙලා ඉන්නවා. එහෙමයි. හරි. පෘථිවියේ චුම්බක ශක්තියක් ඇතුල අපි ඉර වෙලා ඉතවන. නමුත් මේ පෘථිවිය කරකැවෙන වේගය නිසායි මේ පෘථිවිය තියෙන චුම්බක ශක්තිය තියෙන්නේ. උත්තරයෙන් දක්ෂවත් වේ ද්‍රව දෙකක් ඇතුළේ ධන වේන කියලා ඒකේ චුම්බක ආරෝපණය ඇතුලේ මේ ගල් කැටයක් උඩ දැම්මත් ඉව වැටෙනවා. හැබැයි මේ ඕසෝන් ස්තරය කියලා ස්තරයක් හැදලා වායු ස්තරයක් හැදලා මේ විදිහට පෘථිවි ගෝලයක් හැදලා තියෙන්නේ අර වේගයට කැරකෙන නිසායි. අන්නේ වේගය නැවතුණු දවසට අභ්‍යවකාශයටම විදික් වෙලා යයි සේර. එහෙමයි. අන්නේ වගේ අපේ මේ ආස්වාස ප්‍රාස්වාස වැටෙන කම්ම ඒ ආස්වාස ප්‍රාස්වාස වැටෙන නිසාම ස්පාක් වෙන වේගයට අපිට ආත්මීය ආරෝපණයක් ඇති වෙලා තියෙනවා. අර චුම්බක ආරෝපණය වගේ. හැබැයි ආස්වාස ප්‍රාස්වාසේ නැවතුණු දවසට අර වේගය නැති වෙලා පෘථිවියේම ඉන්න අභ්‍යවකාශයට විදික් වෙනවා කිව්වා වගේ ආස්වාස ප්‍රාස්වාසේ නැවතුණු මොහොතේ අපේ මේ ආත්මය කියන සිත එතනින් ඉවරයි. එහෙමයි. දැන් තේරෙනවා මේ කතාව. එහෙමයි. එහෙනම් මේ ආරෝපණය ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සිරස වගේ තරංග සිස්ටම් එකකට සකස් වෙන ආකාරය. අන්න කොහොමද දෘෂ්ටිය තුළ ඉන්න කෙනා ලෝකයක් තියෙන බවට තදින් බසගත්ත කෙනාට සිරස වගේ තරංගයක් උපදිනවා. අන්නේ තරංගය තමයි මානීය මක්කටෝ අතිමානීය කුක්කුරෝ කියන ඒ ස්වභාව අනුව ඒ කලලවල සකස් වෙන හේතු වෙන්නේ. හැබැයි මෙතනින් කවුරුත් යනව නෙමෙයි. මෙතන විඥානේ මෙතනම හටගෙන නිරුද්ධ වුණා එතනින් ඉවරයි. හැබැයි මේ සිස්ටම් එක එතන සකස් වෙන අර මෙතන සිරස බලනා වගේ දරන බලනා වගේ මෙතනින් කරන શબ્දේ උතන්ට ෆෝන් එකෙන් එනවා වගේ සිස්ටම් මේකට තවත් න්‍යායකට ක්‍රියාත්මක වෙනවා. හැබැයි දෘෂ්ටිය තුල උපදුණු ශක්ති ස්වභාවය. ඒක මේ විඥාන කතාව නෙමෙයි. ඒක දෘෂ්ටිය නැති වුණු මොහොතේ ඔබතුමා ලෝකයක් නැති බව දකිනවා නම් ලෝකයක් තියනා ගත බවට ගත ශක්තිය තුල උපදින අන්නර දෘෂ්ටිය බිඳ වැටෙනයි ඒ තරංග ශක්තිය ශුන්‍ය වෙලා යනවා. ශුන්‍ය වෙලා යනවා. නැවත එතකොට කොහොමවත් පිළිසිඳ ගන්නෙ. මේක කතා දෙකක්. මේක කතා දෙකක්. එහෙමයි. ඒක අපි කියන්නේ මේක කතා දෙකක් කියලා. හැබැයි අන්තිම කියන කතාව නූතන උපමා අරගෙනයි කියන්නේ. ඒක නිසා ගොඩක් අයට ඒක දැම්ම මේ කතා කරන්න අවශ්‍යතාවයක්වත් නැහැ. තව ඉස්සරහට අපි ඒක හොඳට පැහැදිලි කරනවා. හැබැයි අපි ඔබ සජ්ජනීය වගේම දිගින් දිගට පැහැදිලි කරා. හොඳයි හොඳයි. එතන ලෝම දෙදරයි කියනවා. දේශනා සාකච්ඡා අහන්න. මේ ආත්මීය ස්වභාවයේ හැදෙන හැටි මේ දෘෂ්ටිය තුළ ඉන්න කෙනා නැවත උපතක් තියෙනවා. නිශ්චිතාන්ති චලිතං අනිශ්චිතාන්ති නචලිතං. නිශ්චිතය දෙයක් තියෙනවා කියලා ගත්ත කෙනා චලිතං කියන්නේ උප්පත්තියක් තියෙනවා. අනිශ්චිතය දෙයක් නැති බව දකින කෙනා නචලිතං උප්පත්තියක් නැහැ. නැවත චලනයක් නැහැ කියන්නේ කම්පනයක් වෙන්න හේතුවක් නැහැ කියන්නේ. මේ කම්පනයක් තියෙන්නේ. මේක ධොනියක් කිව්වේ ඒකයි. මේ සිත කියන්නේ ධොනියක් කිව්වේ ඒකයි. ධොනියක් කියන්නේ ශබ්දයක් කිව්වේ ඒකයි. ශබ්දයක් නම් ෆ්‍රීකවන්සි වෙන්න ඕනි. ශබ්දයක් නම් ෆ්‍රීකවන්සි වෙන්න ඕන. මොකද්ද ඒ කිව්වේ අන්තිමට? මේක ධොනියක් කිව්වනේ. ඔව්. එහෙනම් ෆ්‍රීකවන්සි වෙන්න ඕනි කිව්වනේ. ඔව්. ඕක දැන් ඔය විදිහට කිව්වහම තමයි මේක තේරෙන්නේ. ඇත්තටම අපි කතා කරනවා නේද මේ දැන් ඉන්න නූතන තාරකා විද්‍යාඥයෙක් ගැන. හවුද මේ තරංග අරහණ යන්නේ. මේ තරංග අරහණේ ඔක වෙන්නේ මේ ද ෆ්‍රීකවන්සි. ඒක තමයි ඔක දැන් අපිටම කලලක සත්‍යය පිළිසිඳ ගන්නවා. දැන් ඒ කලලේ පිළිසිඳ ගන්නකොට ඒ සත්‍යයට දැන් මෙතන දැන් මේ දැනෙන ස්වභාවයක් ඉස්මතු වෙනව නේද? ඔව්. ඒ ඉස්මතු වෙන ඒකේ යම් කිසි ඒ දැනෙන ස්වභාවයේ ටෙරිපති වීමක් සිද්ධ වෙනව නේද? ඒරියල් එක වගේ අසු වීමක්. අර සංඛ්‍යාතයක් අහු වෙනව නේ? එහෙමයි. අදහා හරිනේ. ඔව් ඒක තමයි ඕනේ. දැන් හරිනේ ලහුණා නේද සංඛ්‍යාත? ආ දැන් ඔය පෙරේතයෝ කියන්නේ ඔය දැන් එක එක භූතයෝ කියන්නේ ඔක්කොම සංඛ්‍යාතේ කිලි වෙලා නේද?
සන්නසේ යා කියන්නේ එයා දැන් මේ ඉන්න ආත්මය තුරදී සංඥාව අල්ලන් තියෙන මොන ප්‍රමාණයද ඒ ප්‍රමාණය තමයි යා මේ අර ඒ රාගදේශ මොහ සංඥා ඝනත්වයේ 90යි ලෝකපටක්කේ ඒක තමයි ඒකයි මෙතනින් යන්න කලින්ම ලෝකෙ සකස් වෙනවා අර පිටිදම රජුරු දුවන්නරිසෑ රෙද්දක් පෙරවල චෛත්‍ය හදලිවර නැහැනේ අද දුවේ රජුරුන්ට මැවුණයි කියන්නේ ඒකයි ඔය දිව්‍ය ලෝක එකක්වත් බාහිර නැහැ මේ එකක්වත් බාහිර නැහැ මේක සකස් වෙනව නැති වෙන එකක් මේක සිතකයි සකස් වෙයි එහෙමයි බාහිර නැහැ බාහිර එක ලෝකයක්වත් ගොහෙන්වත් හොයන්න යන්නත් එපා හම්බ වෙන්නෙත් නැහැ මේක අතිශය මාත්‍රිකාවක් බාහිර හොඳ නැති එකක් බාහිර පිටියක් නැත්නම් ඉතින් දිව්‍ය ලෝකෙත් තියෙන දෙයක් නැහැ සල්ලා මෙතනත් ආත්මයක් නැත්නම් කොහෙන්ද කොහෙද තියෙන්නේ කාටද පේන්නේ ඒකනේ මේ සේරම දෘෂ්ටියටම වෙන්නේ මේ සෙන්නදී මම ඒකෙන් දැන් කර බුද්ධක්ෂණේ වෙලාවේ අපි දැන් ප්‍රැක්ටිස් කරනවා ඒ ශෙනේ වෙලාවේ සෙන්නවද ඉන්නවද නැද්ද කියලාත් හැඟීමක් ඒ එහෙම එකක් එන්නේ නැහැ සෙන්න මොකද්ද මං කිව්වේ අර මේ මොකද්ද තියෙනවද නැද්ද ඉන්නවද එහෙම එකක් එහෙම මොකක්ද කියන්නේ අවබෝධයෙන් ඔව් අවබෝධයෙන් දැන් මේ ප්‍රැක්ටිස් කරනවා අවබෝධයෙන් එකක් දැනවනේ ඒ තමයි මොකට අවදී ඔව් හබයි ඒක තමන්ගේ අධ්‍යක්ෂකම සාන්දිටික තමන්ටමයි හබයි මම මේක ඔබට අහන්න ගියේ මොකද මේ විදිහට පේන ස්වභාවයේ අර වටිනාකමක් නැති දියුණු ස්වභාවයකයි අවදී තියෙන්නේ. එහෙමයි එහෙමයි. ඒ කියන්නේ ඒ වටිනාකමක් නැහැ කියන්නේ වටිනාකමක් තියෙන එක අන්නක දැනෙන ස්වභාවයක ඥානයට ආසෙන්නේ. අන්නේ ඒකයි. ඒ ඥානක අධිගමයි කියුවේ මේක මේක ඥා මේක ඇවිල්ලා නිබ්බානත් කියන්නේ ඒක. ඔව් ආලෝකයක්වත් කියලා කියන්න බෑ. අප කියන්නේ සුදුකරු නෙමෙයි ආලෝකයක් කියන්න බෑ. ආලෝකයක්වත් කියලා කියන්න බෑ. ඒක වචනයක්වත් ගන්න බෑ. ඒකට හේතුව මේක ඇවිල්ලා වටිනාකම දැනෙන ස්වභාවයයි චන්දරාගයයි දුර වෙන. එහෙමයි. චන්දරාගය තුල ආලෝකයම කතන්දර නැහැ. ඒක තමයි. එතන තියෙන්නේ තමන්ගෙම තියෙන අර දෙයක් වගේ දැනෙනවනේ දැන් අපිට මේක දෙයක් වගේ එහෙම දැනෙන්නේ නැහැ ස්වභාවය. දැන් අපි සමහර මේක නොදැක්කා වගේ යන්නේ. ඔව්. අන්න ඒ වගේ ස්වභාවයක්. එහෙමයි. ආ. හැබැයි මෙතන ඒක නෙමෙයි. මෙතන පේනවා, දන්නවා, දැනෙනවා ඔක්කොම තියෙනවා. කිසිම යත් එක කම්පනයක් නැහැ ගැටිවන්න අලිවන්න මේක තියා වෙනස් කතාවක් මේක එකයි කිව්වේ සියුම් කෝණයක් තියෙනවා කියලා දකින්න මේක ඉතින් තව ටිකක් නුවණින් කරන්න ඒ දැන් අපි කියමු තියෙනවා කියලා තිබ්බට ඒක අපි දැන් අඳුරන්නේ නැහැනේ මොකද්ද කියලා ඒ කියන්නේ මේ ඔය ඔබතුමා හිත කියන එක හරියන්නේ නැති වෙයි අපගේ ඔබතුමා යන්තම් උත්සාහ කරනවා ඒක හිතලයි දකින්න උත්සාහ කරන්නේ. හැබැයි ඔබතුමා මේ රාගදේශමෝ ෂය වෙලා යන ස්වභාවය තුළ ප්‍රත්‍යක්ෂතාවයකට එනවා ඥානයකට. ඒ ඥානය තුළ දැනෙන දේ හිතලා ගන්න බෑ. එහෙම එහෙම. ඒ තමන්ගේ රාගදේශමෝ ෂය වෙන ස්වභාවයටයි අවබෝධෙත් මතුවෙවි එන්නේ. එහෙමයි මේ අනිවාර්යෙන්ම වෙන්නේ බෑ. අරකට අවදි කියන මේ මොහොත මතුවෙවි එන්නේ තමන්ගේ තියෙන රාගදේශමෝ ෂය වෙන ස්වභාවය අනුවයි. ඒ මට්ටමට අනුවයි අර මට්ටමත් එන්නේ. එහෙමයි එහෙමයි. ඒත් පිළි දෙකක් වගේ. එහෙමයි එහෙමයි. ඉතින් සමාන්තර සාන්දිටික කියන්න අවශ්‍යතාවයක්වත් නැහැ. එහෙමයි එහෙමයි. අපි ධර්මයේ පැහැදිලි කරාට ওই ටික උතනින් එහාට අපි පළ ගැන මුකුත් කාටවත් කියන්න යන්නේ නැහැ. එහෙමයි එහෙමයි. ඒක තමන්ට දැනෙනවා ලෝකයෙන් නොදැනෙන ස්වභාවය මිදුණු බව, සෝතාපන්න බව, තමන්ට දැනෙනවා අනාගාමී බව, සිත කියලා එහෙම දෙයක් නැති බව, ආත්ම ස්වභාවයකුත් දැනෙන්නේ නැති ස්වභාවයක්. අනේ එතන ආත්ම තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා ලෝකයක් නැති බවටම ප්‍රත්‍යක්ෂතාවය තුළ නැවත උප්පත්තියක් ලෝකයක පණවන්න බෑ අන්න දික්ක අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසුිනීය ගේදන් නයි ජාතු ගබ්බසේ පොණ්ඩති කිව්වේ ඒකයි එහෙනම් කොමසන තනාගාමි ඵලේ ලැබුණා කියලා කියනකොට කොහොමද රාගය දිස්සෙ ඒක තමන්ට සාන්දිටිකයි තමන්ටම ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා සෝ ඒක කොහොමද ඉතින්නේ ඒකෙන් හොඳටම අල්ල ගන්න පුළුවන් මේක මේ කියන එක කටින් මෙහෙම කියන්න ගැර කටින් කියන දෙයක් නෙමෙයි. දැන් මම කියන්නේ දැන් අනාගාමි බවට පත් වෙනවා කියලා යමක් කියනවා නම් එයාගේ රාගය දිශය කොහොමද පිටින් දැන් ඒ පැත්තෙන් බලන්න පුළුවන් මේක. ඒකේ කෙලස් පැත්තිනු. ඔව් ඒක. එයා රවුන්නේ නේද? අත්තකම මේ ස්වභාවයට පත් වුණු අයට එහෙම නාම රූප කතාවක් නැහැ. උජ්ජල චරිත කතාවක් නැහැ. ඕවා මේ දැන් ඔය දැන් ඉන්න නළුවන්ගේ කතාවල් මේකට හරියන්නේ නැහැ. ඒ වගේ. ඒ රංගපාන කතා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ රස කෑම කඩාගෙන කහා මේ අනිත් ඇට වැඩිය මමලු. ඔව් රංගපාන කතාවේ මේ ආත්මේම තමයි ස්මතු කරන්නේ. ඔව් ඔව්. මේ හරියට ඒක කවුරුත් අහත්තලා නැහැ. ඒ නළුව ඉන්නේ ඒක පුතග්ජන ඒගොල්ලෝ කෙලින්ම යන්නේ. කෙලින්ම දුක් වෙනවා. ඒක සම්පූර්ණ ඇත්ත. ඔව්.
අපිට තේරෙන්නේ රඟපාන එක නෙමෙයි මං කියන්නේ සාමාන්‍ය යථාතත්ත්වෙ වෙන්නේ එයාගේ කෙලෙස් රාග දේශාව ඒ විදිහට සම්පූර්ණයෙන් දිය විලා යන අවස්ථාවේදී නෑ නෑ මේ ස්වභාවයට පස් වෙන කෙනා කියන්න යන්නේ නැහැ කාටවත් කියන්න යන්නේ නැහැ අන්තක එහෙම කෙනෙක් නැති බව දැනගෙන එයා අනිත් අය රවට්ටන්නේ ඔව් එයා ඒදා රහත් වෙලා කියලා කියන්න බෑ මොකද රහත් වෙනවා කියන වචනේ තේරුම කෙනෙක් නැහැ කියන එක මම නැහැ කියන එකයි කියන්නේ යන්නේ ස්වභාවය තුළ නිහඬයි වතුර සීතලයි කියන්නේ. ඔව්. මාළුවාට වතුර ගැන කීමේ පළක් තියෙද මාළුවා ඉන්නේ වතුරේ. වතුරෙමනේ. මාළුවාට ඕක මොකද්ද ඔක හොඳ උපමාවක්නේ මේ මාළුවාට මේ මාළුවා දන්නේ නැහැනේ වතුරේ ඉන්නවා කියලා. අන්න ඒ වගේ දෙයක් අතට තියෙනවා. ඔව්. ඒ කියන්නේ අපි ආත්මයක ස්වභාවයත් ආත්මයක නැති ස්වභාවයත් හරියට මේ ගොඩබිමේ ඉන්න කෙනායි වතුරේ ඉන්න කෙනායි වගේ. අපි කතා කරනවා වතුරේ ඉන්න කෙනෙක් ගැන. වතුරේ ඉන්න මාළුවා කතා කරනවා ගොඩබිමේ ඉන්න ගැන. මාළුවාට මාළුවාගේ ස්වභාවයනේ. වතුරේ ස්වභාවය මාළුවාට දැනෙන්නේ. එහෙමයි. නමුත් ගොඩබිමේ ඉන්න කෙනාට වතුරේ ඉන්න බැහැනේ. එහෙමයි. ඒ ස්වභාව දෙකක් වතන. එහෙමයි. ඒ කියන්නේ ඔකට කියන්නේ ඉත්තත්යෙන් මිදෙන එකයි තථාගත කියන්නේ. තථාගත කියන්නේ මේ තථා කියලා කියන්නේ අපි දැන් ඉන්න බව දන්නවනේ. දැන් පණුව කැමති නැහැ මැරෙන්න. කුඹිය කැමති නැහැ මැරෙන්න. නිර්සතා කැමති නැහැ මැරෙන්න. ිරේ ඉන්න නිර්සතත් බලන්නේ පණ බේර ගන්න. එහෙමයි. එතකොට ිරේ ඉන්න නිර්සතා මැරෙන්න කැමති නැහැ කියන්නේ. නෑ නෑ ඒක තමයි. එතකොට පණුවත් මැරෙන්න කැමති නැහැ. කුඹියත් මැරෙන්නේ. එතන ඒ සතාට කෙනාට ඉත්තත්වයක් තියෙනවා. මේ තමන් ඉන්නවා කියලා දැනෙන එක. එහෙමයි. ඒක ඇවිල්ලා තියෙන සෙන්සස් වලින්. සෙන්සස් වලින් ප්‍රසාද වලින් දැනෙන්නේ. එහෙමයි. එතකොට ඒ සෙන්සස් වල දැනීම තමයි ඔය තියෙන්නේ. එහෙමයි. ඉන්නා වගේ දැනගති ඒකට කියන ඉත්තත්වය කියලා. එහෙමයි. ඒ තථාගත කියලා කියන්නේ අන්නේ ඉත්තත්වේ නැති කරලා තියෙන්නේ. ආයේ ස්වභාවේ නැති කරලා. දැනෙන ස්වභාවේ දැනෙන්නේ නැහැ. ඒ නොදැනෙන ස්වභාවේ තථාගත ස්වභාවේ ගන්න බෑ පුතග්ජන මිසිතුවිල්ලකට. එහෙමයි. කවදාවත් එන්නේ නැහැ. ඒක පස් වෙනව ලුණු රහ කවදාවත් ඔබතුමාට කියන්න බෑ නෑ බෑ එහෙම කියන්න බෑනේ අන්න ඒ වගේ දේවල් මෙතන තියෙනවා එහෙම තථාගත කියන්නේ ඒකයි තථාගතයන් වහන්සේ කියන්නේ ඒකයි තථාගතයන් වහන්සේ කියන්නේ ආත්මයේ කෙලෙස් අතහැරපු නිසායි එහෙමයි ඉත්තත්වයක් නෑ ආ ඉන්නෝනේ කියලා දැනීමක් නෑ දැන් මෙතන බෙල්ල කපන්න ආව නම් තිබ්බ hina වෙලක් කො හරියටම බලන්න මෙතනට ගහන්න කියලා ඉච්චර එහෙමයි ආයි තල්ලා දෙලිකුත් නෑ ගහ ගැලෙලිකුත් නෑ දැන් ඔබ වහන්සේ දැන් මේ ටිකින් ඉස්සෙල්ලා කිව්වම අර තරංග ෆ්‍රීකවන්සි ගැන කියනකොට මේ එකම ශබ්දයක් තමයි මේ වෙන්නේ කියලා කිව්වා. නේද? හැම විදියෙම දැන් කියලා අපිටම දැන් මේකේ පාවෙලා තියෙන දැන් ඒත් කියන්න විදියට කියනවා. අර විදුහල්පතිත් ඔය වගේ දේවල් කියනවා. ඒ තරම්. අයි මම එක මම කලින් කියලා තියෙන්නේ කියලා කිව්වා කියනවා නේ. හරි යනවා සෑම කෝම්පින් වංශයේ මේ ධර්ම ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන තරමටම අවිද්‍යාව දුරු වෙනවා නොදන්නකම් තේරම නේ තමන්ගෙම ගිලිගෙන ගිහිල්ලා සත්‍ය ලඟ වෙනවා අතර එතකොටම තමන්ට පේන්නත් ගන්නවා එන අරමුණු හැම දෙයක්ම දර්ශනේ වෙනස් වෙනවා සත්‍ය දර්ශනේ එතකොට හමු වෙනවා අන්න දර්ශනෙටපත් වෙනවා අතරම ඒ තුළම මොහොතට අවදියත් තමන්ටම දැනෙනවා ධර්මයත් එක්කම ගැළපීලා නුව වැදෙන්න පෑදෙන්න ඒ මොහොත අවදි වෙනවා එහෙමයි හොඳමයි එහෙනම්
හොඳයි සයන්නාංශ. ඊළඟ සන්නයි. ඊළඟ සන්නයි. ආ ඔබතුමාගෙන් අන්තිමටම යමක් අහන්න තියෙනවා. ෆෝන් එක තියලා කරණ එකතු කරලා දෙයක් කියලා පෙන්නන්නේ සංකාර. ඒතකොට ඒකමයි අවිද්‍යාව. එහෙමයි. මේක ඉස්සල්ලා අවිද්‍යාවද පස්සේ සංකාරද කියන්න බෑ. මොකද සංකාර හැදුනොත් තමයි අවිද්‍යාවක් තියෙන්නේ. එහෙමයි. ඒකයි මේ අවිද්‍යාව පත්‍ය සංකාර ප්‍රත්‍යාම ලෝමිකයි කියන්නේ. අනු දෙපැත්තටම ඒ කියන්නේ මේකට මේක වෙන් කරන්න බෑ. ඒ කියන්නේ සංකාරමයි අවිද්‍යාව. ඒකමයි ඒකට හේතුව. ඒකට ඒ අවිද්‍යාව පත්‍ය සංකාර කියලා මේ පොතේ ලියනකොට පෙළියට ලියුවට මේ එක ධර්මයක්වත් පෙළියට ලියන්න බෑ. ඒකට හේතුව සංකාරමයි අවිද්‍යාව දෙයක් කියලා ගන්න එක අවිද්‍යාව ඒක සංකාර නිසායි. එහෙනම් සංකාර බලනකොට නාම රූප නිසායි. නාම රූප කියන්නේ සත්‍ය වර්ණ එකතු වෙන එකයි. ඒකමයි එතකොට මේ අර දැන් අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානේ දැන ගැනීම සංකාරමයි. මොකද පොත කියලානේ දැනගත්තේ පොතමයි සංකාර. පොතමයි විඥානේ. පොතමයි නාම රූප එකතු වෙන එක. ඒකමයි අවිද්‍යාව. ඒකමයි එතකොට සලායතන.